ආධුනික ඔබට මේ වීඩියෝ එක මම කරමසන ආකාර විවිධාකාර වෙන වෙනම ගේන්නම්. මේ තියෙන්නේ පළවන ක්‍රමය. මම මේ ආකාරයෙන් දෙද්ද හොඳ පිට ඇතුළට දාලා දෙකට නවලා තිනවා. නැම්මට තමයි කපන් හදන්නේ. මේ පිටුපස කරපේසින් එක පිටුපස පළුවත් ඔබ මේ ආකාරයෙන් ගානට දෙකට නවලා කර හොඳට දෙකට නවලා නැම්මට තියන්න. කරපේසින් කපන්නේ මම මේ ඔබට පැහැදිලි කරන්නේ. අනිත් අය නම් දන්නවා මම මේ ආධුනික ඔබටයි පැහැදිලි කරන්නේ. ඊට පස්සේ මේ චෝක් එකක් අරගෙන මෙන්න මේ උරහිස් හැඩේ ඇඳ ගන්න තරමක් දුරට සහ කර හැඩෙත් ඇඳ ගන්න. දැන් මම මේක නැම්මට තමයි තියලා තියෙන්නේ. ඉන්පසු මේක අයින් කරලා අඟල් දෙකක් පළලට කරපේසින් එක නැවත ලකුණු කරන්න. උරහිස පැත්තෙන් මම දෙකක් ලකුණු කරනවා. දෙකයි. විවිධ ක්‍රම මම ඔබට රැගෙන එන්නම්. මේ එක ක්‍රමයක්. මොකද මට සම්පූර්ණ ගවුමක් මහනට වැඩිය මෙහෙම කොටස් කරලා ඔබට කියන්නුවාම ලේසියට අවශ්‍ය කෙනාට විතරක් බලන්න පුළුවන්නේ. නැත්නම් ගවුම් ගොඩාක් ගේනකොට ওই සියල්ල මහන්න ගියොත් එහෙම වෙන වැඩක් අනිත් වැඩ කරගන්න බැරි වෙනවා මට. මොකද මං ගේන්න හදන ගවුම් ප්‍රමාණය මෝස්තර ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ ඉඳලා හිටලා එක මෝස්තරයක් කරනවා වගේ නෙවෙයිනේ නේද? ඊට පස්සේ අපි මේක මං කරට මහන් අසි සාමාන්‍ය කොයි ඇඳුමකටත් අඟල් කාලා තමයි තියෙන විදිහට තමයි සකස් කරලා තියෙන්නේ. සාරි හැට්ට උනත් මහනකට මං අඟල් කාලාට තමයි කර මහන්නේ. මේ කපන්නේ පිටුපස. මේ ගවුම කපන වීඩියෝ මම කලින් ගෙනාවා. ඒකේ ඇත්තේ මොකද්ද? මේ බ්‍රා සයිස් එක පමණක් භාවිතා කරලා ඇඳුම අම්මසමු කියන අනේ වීඩියෝ එක මේ ඒ ඇඳුම මේ එදා කපපු. ඊට පස්සේ මේ කරපේසින් එක දිගහැරලා මේකේ පොඩි කට් මාක් එකක් සලකුණක් දාගෙන මේ කට් මාක් එක නැම්ම තියෙනවා දෙකට නවලා මේ පිටුපස කරේ මැදට තමයි හරි මැදට මේක සෙට් කරන්න. හොඳ පිටට පිටුපස කරේ මැදට කරපේසින් එකේ මැද තියලා පින් එකක් ගහලා පින් එකක් ගහගෙන සකස් කරගෙන මැෂින් එක ළඟට ගියාම ඔබේ කාලේ ඉතුරුයි නේ. මොකද කල්පනා කරන් දෙයක් නැහැ. මහගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඒ ආකාරයෙන් ඔබ එතන සකස් කරගන්න. ඉන්පසු පිටුපස ඉදිරිපස කරන්නයි යන්නේ. ඉදිරිපස මම මෙතන රෙද්ද දෙකට නවලා තිනු. මේ පැත්තේ නැම්මක් තියෙන මට මේ පැත්තේ නැම්මර තිබ්බොත් මදි. මම ඒක නිසා මේ අතට මට සෙදි මෙච්චරයි තියෙන රෙද්ද ඉවරයි මගේ. මේ මම මේ අතට තියෙනවා. දැන් අතට මම මේ මොකද මේකේ විවරයක් නැති ඇඳුමක් නිසා මම නැම්මකට තියන්න ඕන. නැම්මකට තියන්න මට ඉඩ මදි. ඒක නිසා මම කරන්නේ මෙහෙම. මෙතන නැම්මට තියන්න ඕන එක තමයි රෙදි මදි නිසා මම නැම්මට තියෙන්නේ නැහැ. මම එතන ගහගෙන මම එතන මෝට්ටුවක් දාන්න අඟල් කාලක් මහන් ආසෙ තියෙනවා. අඟල් කාලක් මහන් ආසෙ තිබ්බා. එතන නැම්මකට ගන්න රෙදි මට මදි නිසා මෝට්ටු කරලා ගන්න කියලා. අඟල් කාලක් තිබ්බාම ඇති. දැන් ඒක අයින් කරලා ඊට පස්සේ නැවත අඟල් දෙක ලකුණු කරලා ඉදිරි කරපේසින් එකත් කපන්න. ඒතර ඉදිරි කරපේසින් එක මට නැම්මට කැපුවා නම් මට තනි පළුවනේ. දැන් මෙතන කෑලි දෙකක් තියෙන. ඒ උනාට මම කරට තියලා මහන්නේ ඉස්සලා අඟල් කාලට මූට්ටු කරලා ඒ මූට්ටුව දෙපැත්තට කරලා එතන දෙපාරක් මහන්නේ මූට්ටු කරපු තැන දෙපාරක් මහලා මහන් ආසිය දෙපැත්තට පෙරලලා අයන් කරලා හෝ අතින් පිරිමදින නැත්නම් එතන ගොරෝසු ගතියක් එනවා. ඔබ මූට්ටු කරද්දී ඒ ආකාරයෙන් ගන්න. මේක සරල ක්‍රමයක්. දැන් මම මේක කර මහන්නේ හරියටම දෙකට නවලා. ඒ කියන්නේ මුළු පේසින් එකම දෙකට නවලා ගන්න. ආධුනික කෙනෙකුට පළවෙනි කර එහෙම මහනකොට පහසුයි. ඒ කියන්නේ ගානට මේක නවනව ඉන්නවට වැඩිය. දැන් මම මේක මහන්න ගියාම හරියටම මේ තියෙන පළල දෙකට නවනවා. දෙකට නවලා තමයි මම මහන්නේ. ඔබ කවදාකවත් ඇඳුම් මහලා කෙනෙක් නැති කෙනෙක් නම් මේ ආකාරයට පළවෙනි කර මහන්න. තව ක්‍රම තියෙනවා. තව ක්‍රම 4-5ක් මම ඒ සියල්ලම එක එක පැහැදිලි කරන්නම් ඔබට. දැන් මෙතන මූට්ටු කරගන්න ඕන අඟල් කාලට
අඟල් කාලට මූට්ටු කරලා ඊට පස්සේ මූට්ටුව දෙපැත්තට කරගන්න ඕන. ඊට පස්සේ තමයි ඇඳුමිට තියන්නේ හොඳ පිටට හොඳ පිට තියලා මෙතන ඉදිරිපස කරේ මැදට මෙතන ජොයින්ට් එක තියන්න ඕන. මේකේ මැද මේක මහලා මේකේ මැද තියන්න ඕන. ඉදිරිපස කරේ මැදට තියලා පින් එකක් ගහගෙන තමයි ඔබ මහන්න ඕන. ඊට පස්සේ ඊළඟට මම ඔබට පැහැදිලි කරන්න හදන්නේ අත් නැති ඇඳුමක අත්කට කපන ආකාර එක. අත්කට මසන ආකාර එක මම විවිධ ක්‍රම ඔබට ගෙන එන්නම්. මේ තමයි ආධුනික කෙනෙකුට පහසුම ක්‍රමය. මම මෙතන රෙද්ද දෙකට නවලා තියෙන්නේ. දෙකට නවලා හොඳ පිට ඇතුළට දාලා දෙකට නවලා තියෙන්නේ. මම මේ ආකාරයෙන් අත්කට තියෙනවා. මේ තියෙන පිටුපස මගේ ඉදිරිපසටත් මේ ආකාරයෙන්ම කපන්නම එකක් විතරක් කපලා පෙන්නන්නම්. උරහිස ඇඳගත්තා. අත්කට හැඩේ ඇඳ ගන්නවා මං චෝක් එකෙන්. රෙද්ද දෙපටක් තියලා තියෙන්නේ. අංශය දෙසටත් යම්කිසි ප්‍රමාණයක් පොඩි ප්‍රමාණයක් ඇඳ ගන්නවා. ඔබට මතක ඇති මං කර පේසින් එක කපන්නේ අඟල් දෙකට. මං මේක පේසින් එක අඟල් එකහමාරකට කපනවා. අඟල් එකහමාරකට දෙකටම ගමු. ගැටලුවක් නැහැ. දෙකටම ඕනත් නැහැ. මං එකයි තුන් කාලක් විතර ගන්න. එකයි තුන් කාලක් විතර. ඒ ආකාරයෙන් ඔබ අත්කටවල් දෙකටම අත්කටවල් ඉදිරිපසට සහ පිටුපසට අත් පේසින් මේ ආකාරයෙන් කපා ගන්න. මම එකයි තුන් කාලකට කැපුවේ. ඊට පස්සේ මේකත් හොඳ පිටට හේතු කරලා තමයි අපි මහන්නේ. කරමැහුවේ අඟල් කාලට උනාට අත්කට මහන්නේ අඟල් බාගෙට. ඒ බාගෙට මහලි වරලා කරපේසින් එකයි අත්පේසින් එකයි දෙකම මම සම්පූර්ණයෙන් දෙකට නවලම මහනවා. මොකද ආධුනික ඔබට ඒ ක්‍රමේ පළමුවෙන් ඉගෙන ගන්න එක පහසුයි. දෙවන මම ඔබට සංකීර්ණ ක්‍රම ගෙන එන්නම්. එතකොට දැන් මම මේකේ දානවා මේ කරමහන පළමු ක්‍රමය. අත්කට මස් අත් නැති ඇඳුමක අත්කට මසන පළවෙනි ක්‍රමය. ඒත් එක්කම සයිඩ් පොකට් එකත් මම මේකටම දානවා. මේ සයිඩ් පොකට් එක කපන සයිඩ් පොකට් එකක් මසන ආකාරය. ඒ තුනම මේ ගවමට ඇතුළත් වෙනවා. එතකොට ඔබ නැවත නැවත මගෙන් මේ දේවල් බලාපොරොත්තු වෙන එකක් නැහැ කියලා මම හිතනවා. ඒ කියන්නේ කරමහන විවිධ ක්‍රම ඔබට මම කරමහන විවිධ ක්‍රම මම නැවත නැවත ඔබට ගෙන එනවා. මම කියන්නේ මේ ක්‍රමේ මෙතන මේ අත්කට මහනදී කරමහනදී සයිඩ් පොකට් එක මහනදී ඔබ මෙතනින් ඉගෙන ගන්න. එතකොට නැවත නැවත හැම ගවමකටම මගේ අතින් මේක කෙරෙන්න අවශ්‍ය නැහැ කියන කර ඔබට පැහැදිලි නේ. ඉතින් අපි එහෙනම් මහමු මැෂින් එකට ගිහිල්ලා. මං දැන් ගවම මසන්නයි යන්නේ. මං සියලුම කොටස් ටික සූදානම් කරගත්තා. මම අර රෙදි මදි නිසා ඉස්සරහ ෆේසින් එක මූට්ටු කරා. මූට්ටු කරලා මම මේ විදිහට දෙපැත්තට දෙබෑ කරනවා. අයන් එක රත් කරලා තියෙනවා නම් ඔබ අයන් කරගන්න. ඉතින් මේ වගේ පොඩි දෙයකට ඉතින් අපි අයන් එක රත් කරන්න ඕනේ නැහැ නේද ඉතින්. ඉතින් මේ එතකොට දැන් මම මේ මැද තියන්න හදන්නේ හරියට ඉදිරිපස කර මැදට. ඉදිරිපස කරේ මැදට තමයි මේ මැද තියන්නේ. සීලම කොටස් දැන් ඔබත් සීලම කොටස් ඔබත් එකවර කපාගෙන මැෂින් එකට වාඩි වෙන්න නැත්තම් සැරෙන් සැරේ නැගිටින්න ගියාම නේද? ඔබ කරන්ට් එකෙන් මහනවා නම් මේ එතනත් වියදමක් නේ ඔබ සැරින් සැරේ නැගිටිනකොට. මේම හරියට මේ පිටුපස කරේ මැද සලකුණු කරගන්න. සෝරි පිටුපස නෙවෙයි මම ඉදිරිපස මහන්නේ. මෙතන මැද සලකුණු කරගන්න. එතන මම කපන්නත් හදලා කැපුවේ නැහැ. මොකද අඟල් කාලටනේ මහන්නේ. කට් මාකයක් දාන තරම් දෙයක් නෑ. මං හරියට මැද සොයලා පින් එකක් ගහගත්තා. අඟල් භාගයක් තියෙනවා. ඉතින් අපිට කට් මාක් එකක් දාන්න පුළුවන්. ඉතින් ඔන්න මම දැන් අර ජොයින්ට් එක තියෙනවානේ. ජොයින්ට් එක හොඳ පිට හරියටම අර පින් එක ගහපු තැනට ජොයින්ට් එක තියලා. සෝරි ජොයින්ට් එක නෙමෙයි. ජොයින්ට් එක මැදට තියලා. හරි මැදට තියලා මම පින් එකක් ගහන. දැන් මම මේක අඟල් කාලටයි මහන්නේ. මම මේ ඇඳුම කපන වීඩියෝ එක මං හිතන්නේ ඔබ මේ වෙනකොට අධ්‍යයනය කරලා ඇති.
බලන්න ඔබ ඒක බැලුවේ නැත්නම් ඒක බලන්න. ඇත්තට මම මේ මසන වීඩියෝ එක කරන්නේ සම්පූර්ණම සියලුම මෝස්තර සඳහා. ඔබ හොඳට නෝට් කරලා බලන්න මගේ වීඩියෝස් වල එකම දේ නැවත නැවත කියලා නැහැ මම. මම මිමි ගන්න වීඩියෝ එකක් කරා. ඒ මිමි ගන්න එක වීඩියෝ එක කරලා එතනින් මිමි ගන්න එක නතර කරා. මම කියන්නේ හැම වෙලෙම එතනින් බලා ගන්න කියලා. මොකද එකම දේ කර කර අපි මේක කාලනාස්ති කරන එක තේරුමක් නැහැනේ නේද? ඉතින් ඔබට ඒ පරණ වීඩියෝස් අධ්‍යයනය කරන ගමන් මොන හරි ගැටලුවක් තියෙනවා නම් කරන්න. එහෙම ගැටලුවක් තිබුණත් අවශ්‍ය වුණත් මම නැවත ඒ වෙනින් නැවත වීඩියෝ එකක් කරනවා. ඒක වෙනම කතාවක්. නමුත් අර එකම කරපු දෙයම කරන එක තේරුමක් නැහැ. ඒක නිසා මේ ඔබ හැම වෙලෙම මිමි ගන්න එක දැන් මේ කර මම ආයේ මොන ඇඳුමක්වත් ඔබට මහලා පෙන්නන්නේ නැහැ. මෙතනදි පමණයි. අද මම සයිඩ් පොකට් එක කරනවා. ඒකත් මෙතනදි පමණයි. පොකට්ස් මහන ආකාරය මම ඔබට කිහිප සැරින් සැරින් කිහිපයක් ගෙන ඉන්නම්. ඒක වෙනම දෙයක්. මම කියන්නේ මේ අද මහන සයිඩ් පොකට් එක නැවත ඔබට කරන්නේ නැහැ කියන එක. මොකද ඔබ මම මේකේ අංක දානවනේ. ඔබ මේ පොඩි නෝට්බුක් එකක් අරගෙන මේ අංක ලියාගෙන මෙන්න මේ වීඩියෝ එකේ තමයි සයිඩ් පොකට් එක තියෙන්නේ කියලා. මම කියන්නේ ඔබ ආධුනික නම් අනිත් කෙනාට නම් ඉතින් දන්නවනේ නේද? දැන් මම අහන්නේ ඉදිරිපස කර අඟල් කාලට තමයි මම මේ මහන්නේ. ඔබ හැමින් මහන්න කලබලෙට මහන්න එපා. ඇඳුමක කර කොළ මම කොලර්ස් ඔබට වෙනම ගෙන එනවා. කොලර්ස් තියෙන වර්ග හතරක්. කොලර්ස් හතරක් නෙමෙයි කොලර්ස් වර්ග හතරක් තියෙනවා. මම ඒ පිළිවෙලට ඔබට එකින් එක ගේන්නම්. ඔබ මගෙත් එක දිගින් දිගටම රැඳී සිටින්න. මම ඔබට සම්පූර්ණ දැනුම දෙනවා. එතකොට මේ ඇඳුමක කර සහ කොළ එක තමයි අපි කෙනෙක් බැලු විගසම අපිට එකවරම ඇසට පේන්නේ ඇඳුමක කර සහ කොළ එක. එහෙමනම් කර සහ කොළ එකක් මහන්න ඔබ වෙලා ගත්තට කමක් නැහැ. හෙමින් මහන්න කලබලේ නැතුව. මම මේ කියන්නේ ආධුනික ඔබටයි. මෙතන මම අර මෝට්ටුව දෙබෑ කරා. දෙපැත්තට කරා නැත්නම් එතන ගුලි වෙනවා. මෙහෙම හරව හරව මහන්න. ඉවසීම තමයි තියෙන්න ඕනේ ඉතින්. ළමයි නම් කියන්නේ ඉතින් නැත්ෙත් ඒකම තමයි කියලා ඉතින්. ඒකට ඉතින් කරන්න ඒකත් ඉතින් පුහුණු වෙන මැහුණුත් එක්කම ඉවසීමක් පුහුණු වෙන. එතකොට හරිය. පන්ති නම් මුළු ඇඳුමම සම්පූර්ණ ඇඳුමම කෑල්ලෙන් කෑල්ලටම ගලවලා මස්සනවා. හරියට මහලා නැත්තා. අඬන්න මහනවා ඉතින්. අඬන්න ගලව ගලව වහනවා ඉතින්. මම කියන්නේ ගොඩාක් දේවල් ඉගෙන ගන්න ඕනේ. හරියට එකක් ඉගෙන ගන්න. එක ඇඳුමක් හරියට ඉගෙන ගන්න. ඇඳුම් මෝස්තර කරන්න පුළුවන් පස්සේ. මම මේ මෝස්තර නෙමෙයි ඔබට ගෙන ඉන්නේ. මූලික දැනුම තාම. මූලික දැනුම දීලා තමයි මම ඔබට මෝස්තර ගේන්නේ. මෝස්තර ගේනවා කියලා කිව්වහම ඔබ මෝස්තර නිර්මාණයට ඉගෙන ගන්න ඕනේ. මේ අද තියෙන මෝස්තරේ නෙමෙයි. දැන් මම මේක මේ තැනින් තැන කට් කරනවා. තැනින් තැන කට් කරනවා. මම මේක රවුම් කරක් නේද? එතකොට මේක රවුම් කරක්. වෙන කරවල් කොහොමද කට් කරන්න කියන එක මම කියන්නම්. මේක නම් දැන් මම ඔය අඟලෙන් අඟලට වගේ කට් කරනවා. අඟලෙන් අඟලට කට් කරනකොහම හැම කරටම මේ වචනේ අදාළ නැහැ. හරි? එහම අඟල කියලා මිම්මකුත් නැහැ. ඔබට පේන ඇති නිසා ඉතින් මම එහෙම කිව්වා. නමුත් ඒක ඊටත් වැඩිය ලඟුනොත් වඩා හොඳයි. මොකද හොඳ වක්‍රයක් හොඳට හැරෙන්නේ ඒ කැපුම. ඇත්තටම අඟලකුවට අඟලට වැඩිය ලඟ යනවා නම් හොඳයි. ඒක නිකන් කටට ආපු වචනයක් විතරයි. ඔබ ඒක මේ මිනුමක් කරගන්න එපා. හරි? තැනින් තැන කට් කරලා එතකොට ලස්සන්ට මේක හරව ගන්න පුළුවන් අපිට. වක්‍රයක් හරවන්න නම් අපි ඒ ආකාරයෙන් කැපුමක් දාන්න ඕන අනිවාර්යෙන්. හරි? දැන් මම එන ඉදිරි කර මහ ගත්තා. මහල ඉවර නෑ තව. ඊට පස්සේ මම අත්පේසින් දෙකත් මහනවා. මම කරමෙහු අඟල් කාලට අත්පේසින් දෙක මහන්නේ අඟල් බාගෙට. ඔබට මතක ඇති මම කරපේසින් එක කැපුවේ අඟල් දෙකට. මේක අඟල් තුන් කාලකට කැපුවා. දැන් මම මේක මහන්නේ අඟල් බාගෙට.
ඔබ මෙතනදී හොඳට දැන් මේ ටික නම් ඔබට පුළුවන් ඔබ හොඳට බලන්න මම කොහොමද උරහිස් මූට් කරන්න කියන එක. මම උරහිස් මූට් කරන ජොයින්ට් එක පේන්නේ නැති වෙන කර පැත්තේ නේ උරහිස පැත්තේ නේ දෙකේම ඔබ ඒක දන්නව නම් ඕනේ නැහැ. ඔබ ඒ ආකාරය නොදන්න කෙනෙක් නම් මේ ටික මග හරින්න නැතුව බලා ගන්න. ඒ කියන්නේ උරහිස පැත්තෙනුයි කර පැත්තෙනුයි ජොයින්ට් එක පේන්නේ නැති වෙන්න කොහොමද උරහිස මහ ගන්න කියන එක. මොකද ඔබ ඇඳුම ඔබ මහ නැඳුම මට පේන්නේ නැහැ නේද? ඉතින් මන් දන්නේ නැහැ මොනවද අඩුපාඩු කියලා. අනම එක අත් කොටසක් මසා ගත්තා. දැන් මං ඊළඟ අත් කොටස මසන්න යන්නේ. ඔබට පේනවද මම මේ නූල් කැපුවේ නැහැ නේ? මම ඒක ඔබට කලිනුත් කියලා තියෙනවානේ. මං ආවට ගියට මං නූල් කප කප කෑල්ලෙන් කෑල්ල මහන්නේ නැහැ. මං දැන් මේක සෙට් කරලා තියෙන්නේ පින් එකක් ගහලා. එක එක නූල් කපන්න යන්න එපා. එතකොට නූල් ගැලවෙනවා සහ ඔබට හිතෙන්න පුළුවන් මේ ওই චූටි නූල් කෑල්ලක් අහක ගියාම මොකද කියලා. දවසක් මේ මගේ පන්ති ළමෙක් ක්ලාස් එක ඉවරලා පොඩ්ඩක් එයා අතු ගන්න කියලා අතු ගන්න ගමන් ඇහුවා මිස් මේ කුණු ටික මම ඉස්සරහට දාන්නද කියලා. මං එපාර මං එපා කිව්වා මිස් ඒ පාර ඉඳන් කිව්වා මිස් පොඩ්ඩයි චුට්ටයි තියෙන්නේ කියලා. මං කොහෙන්ද ඔය චුට්ට ඔයා 365 දවසේම චුට්ට චුට්ට එකතු වෙනකොට මොන වගේ කුණු ගොඩක් හැදේද කියලා. ඉතින් අනිත් දේවලුත් ඒ වගේ. දැන් මම මේ මහන්නේ ඔන්න හොඳට මේ වක්‍ර ගාවදි හොඳට හරවලා ගන්න ඕන. වක්‍ර ගාවදි හැමින් මහන්න. එතන මේ ආකාරයෙන් හරවලා ගන්න. බලාගෙන පින්ස් ගහලා තියෙනකොට මේ කලබලෙට මහලා පින් එකට අහුනොත් ඔබ ඉදි කටුව කැඩෙන්න පුළුවන්. මේ වගේ තැන්වලදී ඔබට පේනවද මන්ද මම මේ හරවනවා මේ. මේ අත් කටත් මහන විවිධ ක්‍රම තියෙනවා. මම ඒවත් ඔබට වෙන වෙනම ගේන්නම්. ඒ කියන්නේ අත් නැති ඇඳුමක අත් කට මහන විවිධ ක්‍රම තියෙනවා. ඒකත් වෙන වෙනම ඔබට ගේන්නම්. කරවල් මහන ක්‍රමත් වෙන වෙනම ගේන්නම්. දැන් මම මේකේ අවුට්ලයින් එකකුත් ගහ ගන්නවා මේ කරට. මේ අවුට්ලයින් එක ගහන්නේ මම මේ කර පේසින් එක මෙහෙට හරවලා. සෝරි කර මේක නේ. මේ කර පේසින් එක දැන් කාලට මහලා කට් කරලා තියෙන්නේ. දැන් මම මේක පිටතට පෙරලලා මැහුම් ආසියත් එම පැත්තට මේ මැහුම් ආසි කැබල ටිකත් එම පැත්තටම පෙරලලා අවුට්ලයින් එකක් ගහ ගන්නයි හදන්නේ. ඉදිරි කරට පිටුපස කරටත් ගහන්න ඕන. එතකොට එහෙමනම් මම මේ ඉදිරි පිටුපස මම මැහුවා වගේ මතකයි ඉන්න බලා. ඔව් පිටුපස මම අත් කටත් අඟල් භාගයට මූට්ටු කරලා අත් කටවල් දෙකත් අඟල් භාගයට මූට්ටු කරලා මේ කර අඟල් කාලට මූට්ටු කරලා තියෙන්නේ. දැන් අපිට උරේස් දෙක තමයි ඊළඟට මූට්ටු කරන්න තියෙන්නේ හැ. දැන් මම කරන්නේ මොකද්ද? අවුට්ලයින් එක ගහ ගන්නවා ඉදිරි කරටයි පිටුපස කරට. ඒක ගහන්න මේ අටෙන් එකකටත් අඩු ප්‍රමාණයකට වගේ අටෙන් එකට වැඩි වෙන්න දෙන්න එපා. මොකද ඒ කියන්නේ කාණුව දිගේ මහන්නත් එපා. කාණුවෙන් ගියත් හරි අනවශ්‍ය ලෙස ඈතෙන් ගියත් හරි අපිට ඒ යොදන මැස්මේ ප්‍රයෝජනේ සිද්ධ වෙන්නේ. ඒක යෙදුවාම හොඳට හරියට අයන් කරා වගේ හොඳට හැරවෙනවා. ඒ හැරවෙන එක සිද්ධ වෙන්නේ ඔබ කාණුව දිගේ කාණුවට හේතු වෙන්න හෝ ගොඩාක් ඈතින් ගැහුවොත්. ඇත්තටම අටෙන් එකට අපි කියන්නේ අටෙන් එක කියලා. නමුත් අටෙන් එකට අඩු පැත්තට යන්න උත්සාහ කරන්න. දැන් මෙතන මේ ඔන්න දැන් ආදුනික අයටයි මම මේ කරමහන්න කියලා දෙන්නේ. හරි. දන්න අය මෙහෙම මහන්න එපා. ඔලොක් මැෂින් එක තියෙන අයත් මෙහෙම මහන්න එපා. මොකද මම දන්නවා ආදුනික කෙනෙකුට තියෙන ගැටලු. මගේ පන්ති වලට ආවම පළවෙනි කර මීට් එකට මහා ගන්න බැරිනොත් ඒගොල්ලන්ට හරීම ගැටලුවක් ඒක. ඒගොල්ලන්ට මැහුම් එපා වෙනවා. ඒක නිසා මම ඒගොල්ලන්ට කියලා දෙන මේ සරල ක්‍රමේ තමයි කියන්නේ. මොකද ඇඳුමක් දෙකක් කොහොම හරි මහා ගත්තාම යාළට පන්තියට දිගින් දිගට එන්න ආසාව ඇති වෙනවා. ඉතින් මම ඒගොල්ලන්ට ගොඩ බර කරලා කියන්නේ නැහැ. මම මෙන්න මෙහෙම දෙයක් කරා.
මේ මම ඔබට කිව්වනේ කර කාලට මහලා කට් මාක්ස් කට් කරන්න කියලා. ඒත් එක්කම මම අතට ෆේසින් අල්ලලා අත අර කර වගේ කට් කරේ නැහැ. ඒ වුණාට අර ගොඩක් කර්ව් එක තියෙන්නේ ගොඩක් වක්‍ර තැන මම චුට්ටක් මේ තැන තැන මේ කට් මාක් දෙපාර තුපාර දෙතුපාර කට් කරා. ඉතින් අර ඒතර වක්‍රේ ටිකක් හරවගෙන લેසි. ඒත් එක්කම සියලුම අත්වලට සහ කරවලට මම අවුට්ලයින් එකක් ගැහුවා. ඒක අවුට්ලයින් එකට මම කියන්නේ අන්ඩර් ස්ටිච් එකක් කියලා. මොකද මේක ටොප් එකකින් ගහන්නත් පුළුවන්. එතකොට අවුට්ලයින් එක වර්ග දෙකක් තියෙන මත පිටින් අවුට්ලයින් එක සහ නොපෙනෙන අවුට්ලයින් එක ලෙස මේක මම නොපෙනෙන ආකාරයෙන් ගැහුවේ. ඊට පස්සේ මේ දැන් ආධුනික කෙනෙකුට මේක එකවර නවල ගන්නට මෙහෙම නවල ඔහොම මහගෙන යන්න අමාරුයි ආධුනික කෙනෙකුට. ඒක නිසා මම ඒගොල්ලන්ට කියන්නේ ඉස්සෙල්ලා මෙහෙම දැන් මම මේක ගන්නට නෙවෙයි හරියට දෙකට නවන්නේ කරාක්කට ඔක්කොම දෙකට නවන්නේ. මොකද මට ඕන පළවෙනි ඇඳුම දෙක මගේ ළඟට එන ආධුනික කෙනෙකුට නීට් එකට මස්සන්න. එයාලට මම කියලා දෙන්නේ මෙහෙම මෙහෙම දෙකට නවලා හරියටම දෙකට නවලා අත්ත කර ඔක්කොම ඉස්සෙල්ලා මෙතනින් මැස්මක් ගහගෙන යන්න කියනවා. දිගට මැස්මක් ගහගෙන යන්න. හරි. ඊට පස්සේ තමයි දෙවනුව නවලා මෙහෙම හොඳ පැත්තේ නීට් එකට මහගන්න. ඊට පස්සේ හොඳ පැත්තේ නෙමෙයි කන පිටින් මහන්න වෙන්නේ. එතකොට මේ ගාන්ට මැව්වාම ගාන්ට පහගන්න පුළුවන් ලස්සට ඉදිරිපස්සේ එන විදිහට මේ ක්‍රමයට මැව්වාම. ඉතින් දැන් ඔබ දන්න කෙනෙක් හිතයි මේක නිකන් මේ වටේ යනවා කියලා. නෑ වටේ යන්න නෙමෙයි මම මේ කියන්නේ. වටේ යන කතාව නෙමෙයි මම මේ කියන්නේ. මේ ආධුනික කෙනෙකුට පළවෙනි ඇඳුම නීට් එකට ලස්සනට මහගන්න අවස්ථාවක් තමයි දෙන්නේ. එයාට මම වාටි වුණත් මහන්න කියන්නේ. මෙහෙම වාටි වුණත් මම එකවර දෙපාරක් නවන මහන්න කියන්නේ නැහැ. මම කියන වාටි එකවරක් අඟල් කාලට නවල වටේටම මහගෙන යන්න කියලා. දෙවනුව තමයි මම ඒගොල්ලන්ට දෙවෙනි පාර මහන්න කියන්නේ. මොකද අර මම ගලව ගලව මහන්න කියොත් එහෙනම් ඒගොල්ලන්ට ගැටලුවක් වෙනවා පළවෙනි දවසේ. ඉතින් ඔබ ඒ ආකාරයෙන් කරන්න. ඊළඟට මම ඔබට දැන් මේ ටික කරගන්න පුළුවන්. මම ඔබට ඊළඟට පෙන්නන්නම්. ඔබ කරමහනකොට මේ එකවරක් නවල ඉස්සලා මහන්න කියලා කිව්වනේ මම කරන් පිටි. එතකොට මහනකට පොඩ්ඩක් පැල්ලක් තී මහන්න නැත්තම් මහගන්න අමාරුයි. දෙවනුව හොඳ පැත්තෙන් මහන්න. එතකොට ඔබට මේ වගේ ගාන්ට නීට් එකට මහගන්න පුළුවන්. කන පිට පැත්තෙන් නම් පොඩි පොඩි ප්‍රශ්න තියෙන ඉතින් අලවියට සුදුසු නැහැ. මම මේ ආධුනික ඔබට නේ උගන්වන්නේ. ඉතින් ඔබට හොඳ පැත්තෙන් ගහගන්න. දැන් මම අංශ දෙක මූට්ටු කරනකොට